අපි බොහොම අසරණ තත්වයකට පත් කරපු මහබණ්ඩාගාර අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා ඔබ මාධ්‍ය තුල දැනට දවස් දෙකකට උඩදි ප්‍රකාශයක් නිකුත් කරා ලංකාවේ ඒගොල්ලෝ ඇති කරගෙන යන ආර්ථික සැලසුම් ක්‍රියාවලිය 2027 වෙනකන් මේක මේ විදිහට තමයි කරගෙන යන්නේ කියලා. එතකොට අනිත් පැත්තෙන් ඊයේ අපේ අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු වාර ආරම්භ කිරීමේ උත්සවයේදී ප්‍රකාශයක් කෙරුවා උල්කාපාතයක් හැටියට කඩාගෙන වැටිච්ච ආර්ථිකය රොකට්ටුවක් හැටියට උස්සලා තිබ්බා කියලා. දැන් අපිට තේරෙන්නේ නැහැ මේ ආර්ථිකය කවුද හසුරුවන්නේ නන්දලාල් වීරසිංහද රටේ මුදල් ඇමතිවරයාද එහෙම නැත්නම් මූල්‍ය මණ්ඩලයද එහෙම නැත්නම් මේ බලධාරීන්ගේ වටේ ඉන්න කීප දෙනෙක්ද කියන එක තමයි මට තියෙන සැකේ. දැන් මම ඔහුට කියන්න ඕනේ මේ කර්මාන්තේ කොතනද තියෙන්නේ කියලා. දැන් රොකට් එකක් හැරීට උඩට ගත්ත ආර්ථිකය 2027 වෙනකම් මේ වර්තමාන ආර්ථික සැලසුම ක්‍රියාත්මක කරන්න ඕනේ කියන නන්දලාල් වීරසිංහයි මේ දෙකම ගත්තහම අපි 2022ට සාපේක්ෂව කොතනද ඉන්නේ? අද 2027 වෙනකොට නන්දලාල් වීරසිංහගේ ආර්ථික ක්‍රියාවලිය අනුව අපි කොහටද යන්නේ කියලා. ඕනෑම රටක ආර්ථිකය ප්‍රසාරණය කරන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ. මේගොල්ලොන්ගෙන් දළදේශීය නිෂ්පාදනයට ලැබෙන ආදායම 52%කට ආසන්නයි. නන්දලාල් වීරසිංහගේ ආර්ථික මොඩලයට අනුව අපි දැන් වැටලා ඉන්න තැන රට බංකොලොත් කියලා කිව්ව 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා පාර්ලිමේන්තුවේ කාර්යක සභාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන්නලා කියනවා අපි එහෙම කිව්වේ නෑ කියලා. ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා රට බංකොලොත් බංකොලොත් තැනින් දැන් මුදාගෙන තියෙන්නේ කියලා. එතකොට මේ බංකොලොත් කියන ස්ලෝගන් එක ගෙනාවේ මේ නන්දලාල් වීරසිංහ නෙමෙයිද? ඒක තමයි මම එයාට කියන්නේ කොහොම හැදිච්ච රෝගියෙක් කියලා. එහෙම රෝගියෙක් ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කමක් නැහැ. මං එයාට රෝගියෙක් කියන්නේ එයාට මේ ශරීරය තුල රෝගයක් නෙමෙයි එයාට තියෙන්නේ IMF රෝගයක්. එයා මොකද දුත්ත පුරවැසියෙක්. එයා කවදාකවත් මේ පුරවැසි භාවය තියාගෙන අපේ ලංකාවේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන්නේ නැහැ කියන එක පැහැදිලි.